ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරු කුමාර මැතිතුමා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වලා කියනවා, සිරිසේන ජනාධිපතිතුමා තම දූර කාලය වසර 6 සිට 5 දක්වා අඩු කිරීම වැරදි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන්න තීන්දුව මේ නඩුවට අදාළයි කියලා අනුරු කුමාර මැතිතුමාට කවුරු හරි බරපතල ලණුවක් දීලා තියෙනවා. ඇයි මම එහෙම කියන්නේ? ඒක වැරදි තර්කයක්. සිරිසේන ජනාධිපතිතුමාගේ නඩුවේ තර්කයේ උනේ ජනතාව මට අවුරුදු 6ක් රටපාලනය කරන්න වරමක් දුන්නා. පාර්ලිමේන්තුව විසින් ඒක 5 දක්වා අඩු කරොත් ඒක ජනතා පරමාධිපත්‍යය ගැන කියවෙන 3 වන වගන්තිය උල්ලංඝනය කිරීමක් කියලා. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ කිව්වා නෑ, ඔබේ දුර කාලයේ 6 සිට 5 දක්වා අඩු කිරීමෙන් නැවත ඔබට ජනතාව ඉදිරියට යන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ජනතාව ඉදිරියට යෑම වසර 6 සිට 5 දක්වා අඩු කිරීමෙන් ජනතා පරමාධිපත්‍යයේ ශක්තිමත් කිරීමක් මිසක් උල්ලංඝනය කිරීමක් වෙලා නැහැ කියලා. එතනදි කතා කරේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තිය. මේ නඩුවේ පදනම් වෙලා තියෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ වගන්තිය. පදනම් දෙකක්. ඒ වගේම මෙතන කතා කරන්නේ 5 සිට 6 දක්වා වැඩි කිරීම. එතන කතා කරන්නේ 6 සිට 5 දක්වා අඩු කිරීම. නිසා තර්ක දෙකක්, වගන්ති දෙකක් මේ නඩු දෙක අතර සම්බන්ධයක් නැහැ. මේ නඩු තීන්දුව පදනම් කරගෙන උසාවියේ තර්ක කරන්න ගියොත් නඩුව පරදිනවා සහෝදරවරුනි කියලා තමයි අපිට ජයිපේ නායකයන්ට කියන්න වෙන්නේ. අපි එතුමල්ලා ඉල්ලා සිටිනවා රට බාර ගන්න සැලසුම් හදන්න කලින් ව්‍යවස්ථාව ගැන අවබෝධයක් තියෙන අඩුම ගණන එක නීතිඥෙක් Tamanṭa උපදෙස් දෙන්න සොයා ගන්න කියලා.